ගන්නවා හිරුටෙක් විසින් ගෙන තවත් එක වීඩියෝ එකකට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Wi-Fi router එකේ තියෙන ඔප්ෂන් එකක් ගැන. ගොඩක් අය මේක දන්නවත් ඇති. ඊට අමතරව මේක ඔයගලන්ට මගහැරිලා තියෙන්න පුළුවන්. ගොඩක් අය අද වෙනකොට මේ Wi-Fi routers පාවිච්චි කරනවා. ඉතින් ඒ තමන්ගේ Wi-Fi එක protect කරගන්න තමන්ම password එකක්වත් දාගන්නවා ඒකට. එහෙම නැත්නම් ඒ router එකේම තියෙන password එක දිගටම තියාගන්න කට්ටියකුත් ඉන්නවා. ඒ කියන්නේ අලුතෙන් ගන්නකොටම Wi-Fi router එකකට password එකක් දෙනවා. ඒක මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන පිටිපස්සේ sticker එකකට සඳහන් කරලා තියෙනවා මේ Wi-Fi key කියන එක. සාමාන්‍යයෙන් ටිකක් දිග එකක්. මේක ගොඩක් වෙලාවට ගෙනල්ලා ටික දවසකින් පස්සේ හරි ගෙනාවට පස්සේ හරි setup එකෙන් මාරු කරගන්න පුළුවන්. ඒ කියන්නේ තමන් කැමති password එකකට change කරගන්න පුළුවන්. ඒතකොට ගොඩක් අය මේක මුල් කාලෙදි change කරලා ඊට පස්සේ දිගින් දිගටම change කරන්නේ නැහැ. ඊට පස්සේ අවශ්‍ය device වලට connect කරලා තියාගෙන ඉන්නවා. එහෙම කාලයක් පාවිච්චි කරගෙන යනකොට තමන්ට තමන්ගේම Wi-Fi router එකේ password එක අමතක වෙන්නත් පුළුවන් වෙලාවල් තියෙනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒ විදිහට අමතක වුණොත් අපිට Wi-Fi router එකේ password එක බලා ගන්න නම් machine එකකට connect කරලා ඒකේ setup එකට යන්න ඕනේ. ඒකේ setup එකේදී තියෙනවා password එකකුයි username එකකුයි දෙන්න. සමහරවිට ඒවත් අමතක වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට නැතුව සාමාන්‍යයෙන් තමන්ගේ Wi-Fi router එකේ password එක තමන්ටම අමතක වුණොත් එහෙම නැත්නම් වෙන කෙනෙක් එකක් අමතක වෙලා තියෙනවා නම් ඒකට connect වෙන්න ලේසියෙන් විදිහක් Wi-Fi router එකක තියෙනවා. ඒ option එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. සරලවම කියනවා නම් මේ option එකේදී ඔයාට පුළුවන් ඔයාගේම router එකට හෝ වෙන කාගේ හරි router එකට password එක phone එකේ type කරන්නේ නැතුව connect වෙන්න. ඉතින් වැඩි කතා නැතුව අපි බලමු මේ මොකද්ද මේ option එක කියලා. මේකට කියන්නේ WPS කියලා. ඒක හැදිලා තියෙන්නේ Wi-Fi protected setup කියන එකෙන්. ඉතින් මේ option එක ගොඩාක් වෙලාවට routers වල තියෙනවා. ඒකට තමයි මේ switch එකක් දීලා තියෙන්නේ මෙතන පේන විදිහට. මෙතන තියෙන power button එක ඊට එහා පැත්තේ මේ තියෙන WPS කියලා. ගොඩාක් routers වල පිටිපස්සේ එක්ක side එකේ එක්ක නැත්නම් මේ විදිහට මේ button එක දීලා තියෙනවා. ඉතින් මේක දැන් අපි අලුතෙන්ම Wi-Fi router එක අරගෙන setup එක يعني setup හදනකොට machine එකට ගහලා ගොඩක් වෙලාවට මේක enable තියෙන්නේ. ඒ කියන්නේ WPS මේ option එක ඒ setup එකෙන් enable කරලා තිබ්බොත් විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැතුව මේක කරන්න බෑ. මේක enable කරන්න හෝ disable කරන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත. මේ option එක හඳුන්වලා දෙන්න ඒගොල්ලෝ කියන ලොකු හේතුවක් තමයි දැන් සාමාන්‍ය Wi-Fi password එකක් ටිකක් දිගයි ටිකක් වෙලා යනවා type කරන්න. එතකොට තමන්ගේ device එකට අගල connect කරන්න disconnect කරගන්න එහෙම සමහරවිට වෙලාවක් ගත වෙනවනේ. ඒක නිසා ඒ පහසුකම් ඒකට පහසුවක් විදිහට තමයි මේ බටන් එක අඳුරලා දීලා තියෙන්නේ. එතකොට ටග් ගාලා තමන්ගේ device එකක් connect කරගන්න පුළුවන් මේ Wi-Fi password එක type කරන්න නැතුව. මේක තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ මේ option එකට දෙන්න හේතුවකට. ඉතින් දැන් මම පෙන්නන්නම් මේක password එක ගහන්න නැතුව කොහොමද මේක connect කරගන්න විදිහ කියලා. අපි මෙතනදී Wi-Fi world settings වලට ගිහිල්ලා Wi-Fi වලට යන්. එතකොට අපිට පෙන්නනවා මේ අපේ connection එක. ඊට පස්සේ දැන් මෙතන click කරපුවාට පස්සේ password එක දෙන්න තැනට එනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට password එක අමතකයි නම් හරි ඒක password එක දන්නේ නැත්නම් හරි මෙතන more settings හරි මෙතන 33ක් හරි එහෙම මොකක් හරි තියෙන්න පුළුවන්. ඒක phone එකෙන් phone එකට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන more settings වල ගියහම තියෙනවා WPS connection කියලා එකක්. එතකොට ඒකට යන්න. එතනදී මේකෙන් කියනවා ඔගොල්ලන්ගේ Wi-Fi router එකේ WPS කියන බටන් එක ඔබාගෙන ඉන්න මේක fill වෙලා ඉවර වෙනකන්. ඒ කියන්නේ ඉවර වෙනකන් කියන්නේ ඒක fill වෙන අතරතුරේදී ඔයාලා ඒක ඔබාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේ විදිහට මම Wi-Fi router එක ඔබාගෙන ඉන්නකොට ටික වෙලාවක් යනකොට මේක ඉබේම connect වෙනවා. මේ විදිහට connection එක connected කියලා වැටෙනවා. ඊට පස්සේ okay දුන්නා. දැන් තියෙන්නේ connect වෙලා. මෙතනදී මේ විදිහට මේ මෙතන සමහරවිට encryption type වලදී WPS ක enable වෙලා තියෙනවා නම් ඒ කියන්නේ WPS option එක තියෙනවා නම් මෙතන සමහර වෙලාවට පෙන්වනවා WPS තියෙනවා කියලා. මෙතනදී නම් පෙන්වලා නැහැ. සමහර වෙලාවකට ඒව පෙන්වනවා. ඉතින් මම කලින් කිව්ව විදිහට අර වගේ අවස්ථාවන් වලදී මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙන option එකක්. ඉතින් මේකෙන් පුළුවන් වෙන කෙනෙක්ගේ Wi-Fi router එකට වුණත් log වෙන්න පුළුවන් password එක දාන්න නැතුව එයාගේ WPS enable නම්. ඉතින් මෙතනදී ඕගොල්ලෝ ඒ කියන්නේ ඕගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලන්ගේ device එකට වෙන කවුරු හරි connect වෙයි මේක හරහා කියලා මේ WPS කෙනෙක් disable කරලා තියාගන්න.
එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඔයාගේ setup එකට ගිහිල්ලා Wi-Fi එකේ setup එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන් device කීයක් connect වෙලා තියෙන්නේ කියලා. එතකොට බලා ගන්න පුළුවන් ඒ කියන්නේ අනවසරෙන් කවුරු හරි connect වෙලා තියෙනවා නම්. ඉතින් ඒව ගැන සැලකිලිමත් වෙන්න වෙනවා මේ WPS එක enable කරලා තියෙනවා නම්. ඒ කියන්නේ public place එක මේක තියෙනවා නම් මේ router එක ටිකක් හිතලා බලන්න වෙනවා ඒක enable කරනවද disable කරනවද කියන දේ. ඉතින් මේ විදිහට තමයි මේ option එක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ගෙත් මොන හරි අදහසක් තියෙනවා නම් ඕගොල්ලන්ගෙත් මේ වීඩියෝ එක ඕගොල්ලන්ටත් වැදගත් වුණා නම් අපේ වීඩියෝ එකට ලයික් එකක් කරන්ඩ ඕගොල්ලන්ගේ අදහස් පල්ලෙහාෙන් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මේ channel එකත් subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් ගිහින් එන්නම් සුබ දවසක්.